අද හවස පහටත් හයටත් අපි ජනාධිපතිතුමත් එක්ක විශේෂ සාකච්ඡා දෙකක් යොදාගෙන තියෙනවා. අපි හැමදාම සඳුදා අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වගේම අපේ ආණ්ඩුවට සහයෝගය දෙන දේශපාලන පක්ෂවල අපි දේශපාලන හමුව හැමදාම හවස හයට සඳ පවත්වනවා. අපේ කතා කරන්නේ ඊළඟ ජනාධිපතිවරණේ අපි කටයුතු කරන්නේ කොහොමද කියන එක. අපි ඊළඟ දේශපාලන වැඩපිළිවෙළ අපි කොහොමද යන්නේ කියන එක. එනිසා ඔබ තමුන් ආසලන අපි කියන්නේ පක්ෂ නායකයෝ අපේ ආණ්ඩුවට සහයෝගය දෙන පිරිස් සියලු දෙනා හොඳ අවබෝධයක ඉන්නවා. ඉදිරි ගමන් මාර්ගය අපි කොහොමද යන්න ඕන, ඒ කටයුතු කරන්න ඕන කොහොමද කියන එක පිළිබඳව. ඒක නිවේදනය කරයි පක්ෂෙන් ආණ්ඩුවෙන් ඒ දේශපාලන පක්ෂවලින් මැතිවරණය නම් කරාට පස්සේ. ඔබ තමුන් ආසලා අපිට තියෙන වගකීම තමයි ගමේ ඉන්න ජනතාව දැනුවත් කරන එක. ඇති වෙච්ච අපහසුතාවයන් පිළිබඳව අපි නැවත නැගිටින්නේ කොහොමද කියන එක පිළිබඳව අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා ඉදිරි ප්‍රතිලාභ ටික අපි ලබා ගන්න කොහොමද කියන එක පිළිබඳව එනිසා මම ඉල්ලීමක් කරන ඔබ ගමට ගිහිල්ලා මේක දැනුවත් කරන්න. සමහරු ඉඳන් ඉන්නවා අපේ ආණ්ඩුව බලයට පත් වෙලා කිසිම දෙයක් කරපු නැති ආණ්ඩුවක් කියලා. අපේ ආණ්ඩුව බලයට පත් වෙලා වේගෙන් වැඩ කරගෙන ආපු ආණ්ඩුවක්. මම මතකයි 2020 මාර්තු මාසේ වෙනකොට ආණ්ඩුව බලයට පත් වෙලා මාස 3යි මේ රටේ අවුරුදු 45ට අඩු හිටපු හැම උපාධිධාරියෙක්ටම උපාධිය මොකද්ද කියලා බැලුවේ නැහැ, දේශපාලන පක්ෂය මොකද්ද කියලා බැලුවේ නැහැ. ඒ හැම පුද්ගලයාටම 54,000කට මේ රටේ උපාධිධාරීන් වෙනුවෙන් රාජ්‍ය සේවයේ දොර විවෘත කරා. මේ රටේ අඩු ආදායම්ලාභී පවුල්වල සමාජිකයොන්ට, සමෘද්ධි පවුල්වල දිලිඳු පවුල්වල සමාජිකයොන්ට කවදාක්වත් රාජ්‍ය සේවයේ පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් තිබිච්ච නැති සමාජිකයොන්ට රාජ්‍ය සේවය විවෘත කළා. 38,000ක් ගමේ ඉන්න තරුණ තරුණියෝ අවුරුදු 45ට අඩු ස්ථිර ආදායම් මාර්ගයක් ලැබෙන කඩදායම් බවට පරිවර්තනය කරා. සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කරා, කාපට් මාර්ග ආරම්භ කරා, ගමට මුදල් ආයෝජනය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා, අඩු ආදායම් ලාභී පවුල් වලට නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. ඒ හැම එකක්ම මැද්දේ එදා දවසේ සෞඛ්‍ය අවධානම අරගෙන කටයුතු කරලා එදා කොවිඩ් වසංගතයෙන් ඒ රටේ සෞඛ්‍ය තත්ත්වයෙන් බේරගන්න අවශ්‍ය තීන්දුව తీරන හැම එකක්ම ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඒ වෙලාවේ ගුරුවරුන්ගේත් විදුහල්පතිවරුන්ගේත් තිබුණු වැටුප් ගැටලුවටත් විසඳුමක් දුන්නා. ඒ විසඳුම් ලබා දෙමින් ආපු ගමන් මාර්ගය තමයි අපිට තිබුණු කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය කියන දෙකත් එක්ක අපිට කළමනාකරණය කරගන්න නොහැකි වෙලා තත්ත්වෙටපත් උනේ. ඒ තුලින් විවිධ දේශපාලන බලාපොරොත්තුෙන් විවිධ දේශපාලන කණ්ඩායම් නැගී සිටියත් අපි විශ්වාස කරනවා මීළඟ මොන මැතිවරණයද එන්නේ, ඒ මැතිවරණය සංවිධානාත්මකව නැවත වතාවක් ගමේ පිරිස පිරිස් පෙළ ගස්වලා අපි බලාපොරොත්තු වෙන ජයග්‍රහණ වෙත අපිට යන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕන මේ ගමන යන්න. එකට එකතු වීමෙන් තමයි අපේ ජයග්‍රහණය තියෙන්නේ. අපි සමහරු හිතුවොත් අපි තනියම යනවා, අපි වෙනම යනවා, අපි තමයි ගිහිල්ලා මේක කරන්න පුළුවන් කියලා. එතනදී අර අනෙකුත් දේශපාලන පක්ෂවලට අපේක්ෂකයන්ට අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ දෙනවා. ඒ නිසා තමයි අපි හැමදාමත් නිවැරදි තීන්දුව ගන්න තැන අපි හිටගත්තේ. ගරු සංජීව මන්තුමනි, තිස්ස කුට්ටියරච මන්තුමනි, අපි දෙනියාය ආසනෙන් තමයි 2018 පොදුජන පෙරමුණේ පළවෙනි රැස්වීම පැවැත්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එතුමා පොදුජන පෙරමුණේ රැස්වීමකට නිල වශයෙන් ආවේ දෙනියාය ආසනේ අපි පවත්වපු රැස්වීම. අපි ඒ වෙලාවෙත් අපේ තියෙන මන්ත්‍රීකම් තනතුරු මේ ඔක්කොම අපි පැත්තක තියලා අපි ඒ වෙලාවෙත් කිව්වේ අපි නිවැරදි තීන්දුව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියලා. ඒ නිසා තමයි අපි කවදක්වත් වරප්‍රසාද වෙනුවෙන් තනතුරු වෙනුවෙන් දේශපාලනේ නොකරපු කණ්ඩායමක් මේ මාතර දිස්ත්‍රික්කේ ඉන්නේ. එදා දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිට අභියෝග කරන වෙලාවේ අපිට මතකයි අපිත් එක්ක පළාත් සභා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු එකට පිරුණා, එකට එකතු වුණා. අපිට පසුබෑමකට ලක් වුණා. අපි 2020 අපි 23 අපි නාම යෝජනා දෙන්න යන වෙලාවේ අපි අතර බෙදීමක් ඇති වුණා. සමහරු පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වයට අත්සන් කරා, සමහරු වෙන දේශපාලන පක්ෂවල අත්සන් කරා, සමහරු නිහඬ වුණා. නමුත් මම අද සතුටුයි කියන්න
එහෙම නිහඬ වෙච්ච ඈත් වෙච්ච අපිත් එක්ක එකතු වෙච්ච ඒ තුන්ගොල්ලොම අද මාතර දිස්ත්‍රික්කයේ එක තැනකට එකතු වෙලා අපි ගන්නේ දේශපාලන තීන්දුවත් එක්ක එකට ඉන්නවයි කියන එක ඒ පණිවිඩය ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ තුලින් අපි නැවත වතාවක් මාතර දිස්ත්‍රික්කයේ ඒ ශක්තිය අපි ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් මතක් කරමින් විශේෂයෙන්ම මම හිතන්නේ අපිට අපේ කතාවලට වැඩිය අද ඇවිල්ලා ඉන්නෝ බදුල්ලෙන් කළුතරින් හොඳට කතා කරන්න පුළුවන් දෙන්නේ. එක්කෙනෙක් පිරිසුදු සිංහලෙන් කතා කරන එක්කෙනෙක් අනිත් එක්කෙනා සුද්ධ සිංහලෙන් කතා කරන එක්කෙනෙක්. දෙන්නගෙම කතාවේ මම හිතනවා අපේ ඒ ශක්තිය ධෛර්යය ලබාගෙන අපි ඉදිරි වැඩපිළිවෙලෙන් එකතු වෙමු කියන එක මතක් කරමින් විශේෂම නිපුණරන් රණවක මන්තුමා ප්‍රමුඛ දිනියාය ඔබ සමුන්නාසලත් සමග අපි සියලු දෙනා කතානායකතුමාට සහභාගී වෙන්න බෑ දේශපාලන රැස්වීම වලට මුත එතුමාගේ ආශිර්වාදය තියෙනවා. ඒ වගේම ආණ්ඩුකාරතුමා අපිට ඒ ආශිර්වාදය තියෙනවා ශක්තිය තියෙනවා. ඒ සියලු දෙනා අපි පළාත් සභා මන්ත්‍රීවරු අපි සියලු දෙනාම එකට එකතු වෙලා ඒ දේශපාලන තීන්දුවත් එක්ක අපිට පුළුවන් උපරිම ශක්තිය ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් මතක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජය වේවා. මාතර දිස්ත්‍රික්කයේ ඔබට ජය වේවා. දෙනියාය ආසනයේ ඔබට ජය වේවා ප්‍රාර්ථනා කරමින් මම නිහඬනවා.